අද පාඩම් මාලාවෙන් අපි කතා කරමු කොහොමද කිත් සහ රුක් යොදාගෙන චෙක්මේට් කියන කාරණාව. ඉතින් අපි අද පාඩමට අවධානය යොමු කරමු. හරි අපි මේ උදාහරණය අර කතා කරමු කොහොමද කිං ගිනි රුක් ගිනි චෙක්මේට් කරන්න කියන කාරණාව. දැන් මෙතෙන්දී E2 කොටුවේ ඉන්නවා සුදු කිං, A3 කොටුවේ ඉන්නවා සුදු රුක්, F7 කොටුවේ ඉන්නවා කළු කිං. හරි. ඔයාලා දැන් දන්නවා කොහොමද රුක් කමන් කරන්න කියන කාරණාව. රුක් පෙ යන්න පුළුවන් ෆයිල්ස් වලයි, රෑන්ක් වලයි, ගමන් කැමති කොටුවා නම් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඉත්තම් උඩින් ගමන් කිරීමේ හැකියාව නැහැ. දැන් අපි චෙක්මේට් කියන කාරණාව මතක් කරොත්, මොකද්ද චෙක්මේට් කියලා කියන්නේ? චෙක්මේට් කියලා කියන්නේ කින්ව කොටු කර ගැනීම. දැන් මෙතෙන්දී අපිට මේ උදාහරණය අනුව අපිට තියෙන්නේ කළු කින්ව කොටු කර ගැනීම. කළු කින්ව කොටු කරගත්තාම කළු කින් චෙක්මේට් වෙනවා. ඒ කියන්නේ සුදු ටීම් එක දිනුන් කළු ටීම් එක පරාදයි. මුලින්ම අපි කරන්න ඕනේ කින්ව කොටු කර ගන්න නම් කින්ව අපි පුළුවන් තරම් අයින් කර නැත්තම් ඇතුළකට තල්ලු කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ කින්ව පුළුවන් තරම් එළියට ගන්න ගැනීමේ හැකියාව අඩු කිරීමට අපි වග බලා ගැනීමට පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවා මෙතන ඉන්නේ දැන් අපි මේ අවස්ථාවේදී සුදු ටීම් එකට තමයි මූව එක තියෙන්නේ කියලා. එතකොට කින්න කොටු කරගන්න නම් අපිට පුළුවන් මේ කින්න පුළුවන් තරම් පිටිපස්සට තල්ලු කිරීමේ හැකියාවන් කියන්නේ. ඒ කියන්නේ අපිට කින්න තල්ලු කරන්න ඕනේ මේ උදාහරණ විදියට නම් 8 වෙනි රෑන්ක් එකට. 8 වෙනි රෑන්ක් එකට තල්ලු කරන්න නම් අපි කින්ව මේ 6 වෙනි රෑන්ක් එකට, 5 වෙනි රෑන්ක් එක, 4 වෙනි රෑන්ක් එක මේ පැත්තට කින්ව එන්න බැරි වෙන්න කින්ව බ්ලොක් කරන්න ඕනේ. කින්ව තල්ලු කරන්න බැරි වෙන්න අපි ඉත්තම් හදා ගන්න ඕනේ. කියන්නේ පළවෙනිම අපි කරන්න ඕනේ මෙතෙන්ද අපි හිතන්න අපි A7 කොටුව දුක්තල චෙක් එකක් දුන්නොත් මොකද වෙන්නේ? අපිට පුළුවන් ඉක්කෝ එතකොට 7 වෙනි රෑන්ක් එකේ තියෙන කිසිම කොටුවක් අදින්න බෑ. රුකේ චෙක් එකක් කරන්න එක්ක අපිට පුළුවන් කින්ව 8 වෙනි රෑන්ක් එකේ තියෙන කොටුවක් අදින්න. එහෙම නැත්නම් 6 වෙනි රෑන්ක් එකේ තියෙන කොටුවක් අදින්න. එතකොට 6 වෙනි රෑන්ක් එකේ තියෙන කොටුවක් ඇතුළත මොකද වෙන්නේ? කින්නයි මැද පැත්තට පනින්න. එතකොට කින්ව කොටු කරගැනීමේ හැකියාවක් නෑ. හැකියාව අපිට අඩු වෙනවා. එතකොට අපි කරන්න ඕන පළවෙනිම කින්ව මේ මැද පැත්තට මැද කොටුවකට පැමිණීමේ හැකියාව අඩු කිරීමට රුක් මෙතනින් A6 දාලා මේ රෑන්ක් එක බ්ලොක් කරනවා. එතකොට දැන් අපිට තියෙන කින්ට ගමන් කිරීමේ හැකියාව තියෙන්නේ 7 වෙනි රෑන්ක් එකේ තියෙන කොටුවකට හා 8 වෙනි රෑන්ක් එකේ තියෙන කොටුවකට පමණයි. හරි. අපි ඊට පස්සේ හිතමු දැන් මූ එක තියෙන්නේ අපි දැන් වයිට් ඇද්දානේ. වයිට් ඇද්දාම දැන් බ්ලැක් ටීම් එක තමයි මූ එක තියෙන්නේ. එතකොට අපි හිතමු බ්ලැක් ටීම් එක බ්ලැක් ටීම් එකෙන් කින් වදින්න පමණයි. කින් වද්ද කියලා අපි මෙතෙන් නැද්ද කියලා හිතමු. අපි E7 කොටුවට ඊට පස්සේ අපි කරන්නේ කින් ඉස්සරහට මූ කරගෙන එනවා. හරි. අයත් තියෙන්නේ කින් මූ කරා, කින් මූ කරා, කින් මූ කරා, කින් මූ කරා. හරි. දැන් අපි හිතමු කින්ව ඇත්ත කියලා D7 කොටුවට මෙන්න මේ පොසිෂන් එක හොඳට මතක ගන්න. මේ කින් දෙකින් මුහුණලා සිටින පොසිෂන් එක, ඒකට කියන ඔපොසිෂන් කියලා. මේ අවස්ථාවේදී විශේෂ සුවිශේෂී අවස්ථාවක් වෙනවා. මේ අවස්ථාවේදී කින්ව පිහිටලා තියෙන රෑන්ක් එකේ යම් කිසි කොටුවකට චෙක් එකක් දුන්නොත් මොකද වෙන්නේ කියලා අපි බලමු. අපි බලමු කින් A7 රුක් A7 කොටුවට මූ කරලා චෙක් එකක් දෙනවා. චෙක් එකක් දුන්නා මොකද වෙන්නේ? ඔන්න කින්ට C7 කොටුවට යන්න බෑ. රුක්ගෙන් චෙක් වෙනවා. E7 කොටුවට යන්න බෑ. රුක්ගෙන් චෙක් වෙනවා. කින් මෙතෙන් යන්න පුළුවන්. කින් D6 කොටුවට යන්නත් බෑ. කින් C6 කොටුවට යන්න බෑ. මේ කින් ගේම් බ්ලොක් කරන්න සුදු කින්. කින් E6 කොටුවට එන්නත් බෑ. එතකොට අපිට තියෙන එකම අවස්ථාව කින්න පිටිපස්සට චලනය කිරීමේ හැකියාව පමණයි. ඒ කියන්නේ 8 වෙනි රැංගේ කොටුවට චලනය කිරීමේ හැකියාව පමණයි. අපි ත උදාහරණයක් විදිහට අපි හිතමු හැබැයි මේ හැම අවස්ථාවකදීම කින් මේ විදිහට මූන්ට මූන්ලා පිළිහිටින්න හැකියාව අනිවාර්යෙන් තිබෙනවා. මේ විදිහට හැකියාව තිබෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? අපි දුන්න කින් මේ වගේ අවස්ථාවක් ඉදියා කියලා දැන් චෙක් එක දුන්නොත් ඔන්න කින් වෙනම E6 කොටුවට ආයේ කින් පණිනවා එළියට. ඒක උඩ අපිට කොටු කරගෙන
ගැනීම හැකියාව අය අමාරු වෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම රුක් genuයි කින් genuයි චෙක් එකක් දෙන්න චෙක් මේක් කරන්න යන අවස්ථාවක රුක් ගෙන් චෙක් එකක් දෙන්නේ අනිවාර්යයෙන්ම මේ විදිහට කින්ට කින් මුහුණලා පිහිටීමේ පොසිෂන් එකේදී පමණයි ඒ අවස්ථාවේදී කින් කින්ව ඉස්සරහට ඉස්සරහා තියෙන රෑන්ක් එකට චලනය කිරීමේ හැකියාව නැති වෙනවා. ඒ අනිත් ඉන්න කින් ගේම් බ්ලොක් වෙනවා. බ්ලොක් වෙන හින්දා මම හිතන්නේ යාළුන්ට ඒක තේරෙන්නේ නැති කියලා. හරි දැන් එතකොට මේ වගේ අවස්ථාවක තියෙන අය කින්ව බ්ලොක් කිරීමේ කින්න පිටිපස්සට ඇදීමේ හැකියාව පමණයි. ඒ කියන්නේ 8 වෙනි රෑන්ක් එකට ඇදීමේ හැකියාව පමණයි. හරි ඊට පස්සේ දැන් මොන අපිට තියෙන මූව එක අපි ඇත්ත රුක් මෙතෙන්ද අපිට පුළුවන් ඇත්තටම D6 කොටුවරද අපි හිතමු B6 අද්ද කියලා මේ කොටුවට අදින. හරි තෝරයි කින්න අර පොසිෂන් එක හදා ගන්න වා මූට මොන හදා ගන්න පුළුවන් වෙන විදිහට අපි අවස්ථාව හදා ගන්න ඕනේ. එතකොට මේ පොසිෂන් එක නැත්තා මෙතෙන්දී අයි C6 ඇද්ද මෙතෙන්දී B7 අදිනවා. එතකොට කරන්නේ රුක්ක මේ 5 මේ රෑන්ක් එකට එන්න බැරි වෙන්නේ මේ අයි මේ රෑන්ක් එකේ බලය තියා ගන්න මේ වගේ කොටුවකට අද ගන්න. ලැන්ඩින් කොටු දෙකයි මෙතෙන්ද ඇද්දොත් එමු C8 ඇද්දොත් එමු ඔන්න දැන් චෙක් කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ දැන් බලමු අපිට කින්ට අදින්න තැනක් තියෙනවද කියලා. කින් මෙතෙන්ට අදින්න බෑ. D8 කොටුවට අදින්න බෑ. B8 කොටුවට අදින්න බෑ. රුක්ගෙන් චෙක් කරනවා. මෙතෙන්ට අදින්න පුළුවන් B7 කොටුවට B7 කොටුවට අදින්න බෑ. කින් ගේම් බ්ලොක් කරනවා. කින්ට කින් ලඟ වෙන්න බැරි කියලා. C7 කොටුවට අදින්න බෑ. D7 කොටුවට අදින්න බෑ. අන්න දැන් චෙක් මේට් එලා තියෙනවා. හරි අපි හිතමු මෙතෙන්දී ඉස්සරදී ඔය පොෂන් එකට අපි ගමු. මෙහෙම රුක් කිටිය මෙතනනේ. රුක් කිටිය මෙතන කින් මෙතෙන්ට ඇද්ද කියලා. කින් මෙතෙන්ට ඇද්දහම ආය ඇදිනවා. කින් D6 ආය මෙතෙන්ට ඇද්දොත් එහෙම එක මූව එකක් අපි ඩයි කින් චලනය කරොත් එහෙම ආයෙත් කින් D8 කොටුට මූව වෙලා මේ පොෂන් එක හදාගන්න ඔපොසිෂන් එක හදාගන්න අපිට බැරි වෙනවා. බැරි අමාරු වෙනවා. ඒ හින්දා අපි කරන්නේ නැවතත් රුක්ක මේ වගේ කොටු කොට චලනය කර ඇත්තටම H7 කොටුවම ඕනේ. තවට ඕනනම් G7 කොටුවට දින්න පුළුවන්. චලනය කළා හරි. බ්ලැක්ට මූවමන්ට් එක දීලා අපි අර පොෂන් එක හදාගන්න හදාගන්න උත්සාහ කරන. දැන් ආයි මෙතෙන් දැත්තු D7 කොටුවට දැත්තුත් එම ආයි මෙතෙන් චෙක් කරලා චෙක් වේට් කරනවා. දැන් නැත්තම් ඇද්දින් B8 කොටුවට දින්න. එතකොට C6 අදිනවා. A8 අදිනවා. B6 අදිනවා. දැන් තියෙන්නේ මේ එතෙන්ට විතර B8 විතරයි. එතනින් H8 push කරලා check mate කරනවා. හරි. එතකොට මම හිතනවා යාළුවෝ මේ වගේ අවස්ථාවකදී තමයි check mate කරන්න හැකියාව තියෙන්නේ. ඒ කියන්නේ කීට් එකකින් අනිවාර්යයෙන්ම මේ වගේ position එකක පිහිලා තිබිය යුතුමයි. ඉතින් අපි තව උදාහරණයක් කරගෙන මේ ගැන කතා කරමු. හරි අපි මේ උදාහරණ අරගෙන අපි කතා කරමු කොහොමද කින්න මේට් කරන්න කියලා. කින් ගෙනු දුක් කියනොයි. හරි ඉස්සල් අවස්ථාවේදී අපි කින්න පස්සට චලනය කරන කියන එකෙන් අදහස් කරේ කින්න 8 වෙනි රෑන්ක් එකට ගෙන යාම. දැන් මේ වගේ අවස්ථාවකදී අපි කින්න පස්සට චලනය කියන එකෙන් අදහස් කරන්නේ අපිට මෙතෙන්දී ඇත්තටම ලේසි මේ ෆයිල් එකට H ෆයිල් එකට කලු කින්න අරගෙන ගියොත් අපිට කින්ව කොටු කර ගැනීමට හැකියාව තියෙනවා. මම හිතන යාළුවා කියන අවබෝධයක් ගන්න නැති කියලා මේ අපි කින්ව මොන පැත්තටද කොටු කරගන්නේ කියන එක කින්ව ෆයිල් එකකටද කින්ව රෑන්ක් එකකටද කොටු කරගන්නේ කියන කාරණාව වෙනස් වෙන මේ ගේම් එකේ තියෙන අවස්ථා වනෝ. දැන් මේ වගේ අවස්ථාවකදී අපිට ලේසි කින්ව H ෆයිල් එකට අරන් ගිහලා කොටු කරගන්න. එහෙමනම් අපි මේ වගේ අවස්ථාවකදී කරන්න ඕනේ කින්ව F ෆයිල් එකට එන්න බැරි වෙන දේ වෙන විදියට කින්න බ්ලොක් කරගන්න. දැන් අපි මෙතෙන් රුක්ක මෙතෙන්දී G ෆයිල් එකට G1 තාල් චෙක් කරොත් එමු මෙතෙන්දී කලු කින් F ෆයිල් එකට පනින. එහෙනම් අයත් කින් කොටු කර ගැනීමට අමාරු වෙනවා. ඒක නිසා අපි මෙතෙන්දී පළවෙනිම කරන්න අපි සුදු බීම් එකට මූව එක තියෙන කියලා රුක් මෙතනින් F1 මූව් කරලා මෙතනින් ඔන්න F ෆයිල් එකට කලු කින්න එන්න බැරි වෙන්න අපි මේ කොටු ටික බ්ලොක් කරනවා. දැන් අවස්ථාව තියෙන්නේ කලු කින්නනේ
කළු ටීම් ගැන අපි දුමු කළු කින් නැද්ද කියලා කියන්නේ අය අර විදියට කින් ටකින් මූණ මූණ හදා ගන්නට පුළුවන් වෙන විදියට අපි අවස්ථාව හදා ගන්න අපි සුදු කිනු මේ විදියට ගේනවා මේ විදියට දැන් අපි දුමු මෙතෙන්ද මේ වගේ අවස්ථාවක් තියද්දි අපි දුමු ඇද්ද කියලා කින් මේ H5 එකට උඩ H5 ඇද්ද කියලා එහෙම වුණොත් අපි කරන්නේ අය මෙතනින් රුක් g1 මූ කරලා මේ ෆයිල් එකට g ෆයිල් එකට එන්න බැරි වෙන විදියට අපි හදා ගන්නවා දැන් තියෙන්නේ මෙතනින් ඇත්ත කළු ටීම් එක h6 ඇද්දා අය අර විදියට king f5 ඇද්දා h7 ඇද්දා king f6 ඇද්දා king h8 ඇද්දා king f7 ඇද්දා දැන් තියෙන්නේ මේ මූ එක විතරයි king h7 දැන් මුන්ට මුන්න පිළිලා තියෙනවා position දැන් king h1 දාලා checkmate කරා මම හිතන්නේ යාළුවන්ට අවබෝධයක් එන්නේ නැති කොහොමද මේ king ගෙන rook ගෙන checkmate කරන්න කියන කාරණාව ඉතින් මේක දිගටම පැට්‍රිස් කරන්න ඔයාලට මොනවද මේ ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට්ස් කරන්න දිගටම පැට්‍රිස් කරොත් අනිවාර්යෙන් මේක ඔයාලට අල්ල ගන්න පුළුවන්රුක්ලා දෙන්නෙක් තියාගෙන අපි රුක්ලා දෙන්නෙක් කොහොමද එක ටීම් එක රුක්ලා දෙන්නෙක් ඉන්නවා රුක්ලා දෙන්නෙක් තියා අරගෙන කොහොමද චෙක්මේට් කරන්න කියන කාරණාව ඉතින් අපි අද පාඩමට අවධානය යොමු කරමු හරි අපි මේ උදාහරණය හරහා කතා කරමු කොහොමද රුක්ලා දෙන්නෙක්ගෙන් චෙක්මේට් කරන්න කියන කාරණාව දැන් ඔයාලා දන්නවා මොකද චෙක්මේට් කියලා කියන්නේ චෙක්මේට් කරනවා කියන්නේ කින්ව කොටු කරගන්න දැන් මේ උදාහරණය විදිහට අපිට කොටු කරගන්න තියෙන්නේ කළු කින් අපිට කොන් කින්න කොටු කර ගන්න පුළුවන් එක්ක අපි අයිනිම තියෙන රෑන්ක් එකට කින්න ගෙනියන්න ඕන නැත්නම් අයිනිම තියෙන ෆයිල් එකට කින්න ගෙනියන්න ඕන. දැන් මේ උදාහරණය විදිහට අපිට කින්න කොටු කර ගන්න පුළුවන්නේ මේ තියෙන 8 වෙනි රෑන්ක් එකට කින්න ගෙනිලා තමයි කින්න කොටු කර ගන්න පුළුවන්. ඊළඟ අවස්ථාවත් මම කතා කරන කොහොමද ෆයිල් එකකට කින්න කොටු කර ගන්න කියන කාරණාව. ඒක අපි එකම් පිටන ආකාරය අනුව පොසිෂන් එක මත වෙනස් වෙනවා. මුලින්ම අපි කරන්න ඕන අපි හිතමු සුදු ටීම් එකට අදින්න තියෙන්නේ කියලා. ඉස්සරව අපි කරන්න ඕන සුදු ටීම් එකෙන් දැන් කින්න කොටු කරගන්න නම් කින්න 8 වෙනි රෑන්ක් එකට ගෙනියන්න ඕන නම් අපි කින් මේ දැන් ඉන්නේ කින් 5 වෙනි රෑන්ක් එකේ ඊට කලින් කියන රෑන්ක් වලට කින්න පැමිණීම නවත්තන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ 4 වෙනි රෑන්ක් එකට කින්න පැමිණීම නවත්වීමේ හැකියාව තියෙන්න ඕන. හරි අපි හිතමු අපිට පුළුවන් මෙතන රුක්ගෙන් හරි b2 වලින් රුක්ගෙන් හරි a3 වලින් රුක්ගෙන් හරි මේ 4 වෙනි රැන්ක් එකට කින්න පැමිණීම બ્લોක් කරනවා. අපි තුන මෙතන රුක්ගෙන් අපි બ્લોක් කරා කියලා ඒ රුක් ගන්නවා a4. දැන් එතකොට කින්ට 4 වෙනි රැන්ක් එකට එන්න බෑ. දැන් කින්ව අදින්න පුළුවන් එක 5 වෙනි රැන්ක් එකේ තියෙන කොටුවකට නැත්නම් 6 වෙනි රැන්ක් එකේ තියෙන කොටුවකට අපි තුන කින් නැද්ද කියලා මෙතෙන් ඉන්නද g5. එතකොට අපි කරන්නේ දැන් මේ 4 වෙනි රෑන්ක් එකේ ඉන්න රුක් කොල්ලන්නේ නැහැ. රුක් හෙල්ලුවොත් අපි හිතමු රුක් මෙතෙන්ද දාලා a5 දාලා චෙක් කරාද එතකොට අයි කින් පරිණ උඩට 4 වෙනි රෑන්ක් එකට. ඒ හින්දා දැන් කින් කින්ට 5 වෙනි රෑන්ක් එකේ කිසිම කොටුවක් එන්න බැරි වෙන්න චෙක් එකක් දෙන්න අපි මෙතන ඇනිත් රුක් කරා චෙක් කරනවා කින්ට. රුක් b5 දාලා. එතකොට දැන් 5 වෙනි රෑන්ක් එකේ ඉන්න කොටුවකට කින්න මූ කිරීමේ හැකියාව නැහැ. දැන් ඒතුන් කින් මූ කරන්න තියෙන අනිවාර්යයෙන්ම 6 වෙනි රෑන්ක් එකේ තියෙන කොටුවට අපි තුන් කින් මූ කරා කියලා මෙතන. කින් මූ කරා f6. ඊළඟට කරන්නේ දැන් අය 5 වෙනි රෑන්ක් එකේ තියෙන රුක්ක හොල්ලලා චෙක් කරන්නේ නැහැ. රුක් b6 තාල. එතකොට අය කින් පරිණම 5 වෙනි රෑන්ක් එකට. දැන් අපි කරන්නේ මාරු මාරුට අතට මේක කරන්නේ ඊළඟට මෙතන රුක් a4 වෙන රුක් a6 දාලා චෙක් කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන 6 වෙනි රෑන්ක් එකේ තියෙන කිසිම කොටුවකට අදින්න බෑ. චෙක් එකක් වෙන හින්දා එතන a6 වලින් රුක් වෙන. දැන් යනවා කින් පල්ලට. කින් යනවා f7. දැන් එතකොට කරන්න අයත් 6 වෙනි රැන්ක් එකේ ඉන්න රුක් කොල්ලන්නේ නැහැ. එතකොට 6 වෙනි රැන්ක් එකේ ඉන්න රුක් කොල්ලලා a7 මූ කරලා චෙක් කරොත් එහෙම අය පනිනවා කින් 6 වෙනි රැන්ක් එකට. ඒ හින්දා මෙතන ඉන්න b5 වෙනි රුක් b7 දාලා චෙක් කරනවා.
දැන් එතකොට හත් වෙනි රැංගේ කිසිම කොටුව කර යන්න බෑ. දැන් එතකොට කින්න මූ කරන් තියෙන 8 වෙනි රැංගේ තියෙන කොටුවකට පමණයි. එතකොට අපි දැන් කින්න මූ කර කියලා මෙතෙන් කින්න මූ කර ගියේ. දැන් කරන්නේ හත් වෙනි රැංගේ ඉන්න රුක් කොල්ලන්නේ නෑ. අය හත් වෙනි රැංගේ ඉන්න රුක් B8 තර චෙක් කරු කින් පණිනෝ හත් වෙනි රැංගේට. දැන් අපි කරන්නේ මෙතන A6 වල ඉන්න රුක් A8 තර චෙක් කරනවා. දැන් checkmate කියන්නේ කින්ද යන්න පුළුවන් 8 වෙනි රැංගේ ඉඳන් පොදු කරන්න බෑ. චෙක් වෙලා තියෙනව වෙනවා. චෙක් වෙලා තියෙන්නේ 7 වෙනි රැංගේ ඉඳන් කිදුම් පොදු කරන්න බෑ චෙක් කරලා. හරි. ඒක ඉතින් මම හිතන යාළුවන්ට අවබෝධයක් එන්නේ නැති කියලා මේ විදිහම අපිට ෆයිල් හරහා කින කොටු කරගෙනත් checkmate කරන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒ දේ කරන්න කියලා ඊළඟ උදාහරණය. හරි අපි මේ උදාහරණය හරහා කින්න කොහොමද ෆයිල් එකකට පොදු කරගන්න කියන කාරණාව කතා කරමු. දැන් ඔයාලට මේ උදාහරණය විදිහට පේන්නේ අපිට පුළුවන් A ෆයිල් එකකට කින්න පොදු කරගැනීමේ හැකියාව දෙනවා. දැන් කලින් අපි පොදු කරේ 8 වෙනි රෑන්ක් එකකට කින්න. ඔයාලට මතකද 8 වෙනි රෑන්ක් එකකට කින්න පොදු කරගත්තී එකම ෆයිල් එකේ රුක්ලා දෙන්න පිටන්න බෑ. එකම ෆයිල් එකේ රුක්ලා දෙන්න පිටුවත් තිබුණා අපිට ඒ අවස්ථාවේදී චෙක්මේට් කරගන්න ගැනීමේ හැකියාව නැති වෙනවා. දැන් මේ වගේ අවස්ථාවක අපිට ෆයිල් එකකට කින්න කොටු කර ගන්න අවස්සන එකම රෑන්ක් එකේ රුක්ලා දෙන්න පිටීමේ හැකියාව නැති වෙන්න ඕන. ඇයි එහෙම වෙන්නේ? එකම රෑන්ක් එකේ රුක්ලා දෙන්න පිටන්න ඕන නැත්තේ. දැන් අපි හිතමු මෙතනින් කින්න 8 ෆයිල් එකකට බ්ලොක් කර ගන්න තියෙනවනම් ඉතින් මේ පැත්තට පැමිණීමේ හැකියාව අඩු කර ගන්න ඕන. ඒ කියන්නේ එතන D ෆයිල් එක බ්ලොක් කර ගන්න ඕන. අපි හිතමු රුක්ලා දෙන්න මෙහෙම පිටී කියලා. එතන දැන් D ෆයිල් එකට ලොක් කරගන්න මෙතෙන්ට ලොක් ගන්නවා D3. දැන් අපි තුමු කින් නැත්ද කියලා මෙතෙන්ට. දැන් ඒකට අපිට අයි චෙක් කරා ගන්න විදියක් නැහැ. අනිත් රුක්ගෙන් මේ රුක්ගෙන් විතරයි චෙක් කරගන්න වෙන්නේ. අපි ෆයිල් A ෆයිල් එකට කින් වගෙනලා ලොක් කරගන්න. මේ රුක්ගෙන් චෙක් කරගත්තාම රුක් C3 දාලා දැන් අයි කින් පණිනවා මෙතන D ෆයිල් එකට. එතකොට චෙක්මේට් කරගැනීමේ හැකියාව අමාරු වෙනවා. ඒ හින්දා මේ වගේ අවස්ථාවලද අපි චෙක් කරද්දී චෙක්මේට් කිරීමට යද්දී ෆයිල් එකකට කොටු කරගැනීමට යද්දී රුක්ලා දෙන්න එකම රෑන්ක් එකේ පිටන්න බෑ. රෑන්ක් එකකට කොටු කරගන්න යද්දී රුක්ලා දෙන්න එකම ෆයිල් එකේ පිටන්න බෑ. ඒ නැති විදිහට අපි පොසිෂන් එක හදා ගන්නවා. අපිට උදැන් තියෙන්නේ white මූ එක තියෙනවා කියලා. දැන් අපි කින්න කොටු කර ගන්න ඕනේ A ෆයිල් එකට. එතකොට A ෆයිල් එකට කොටු කර ගන්න නම් කින්න මේ පැත්තට මූ කිරීමේ හැකියාව නැති කර ගන්න ඕනේ. ඒ කියන්නේ D ෆයිල් එකට කින්න ඉන්න බැරි වෙන අපි රූප කෙනෙක් දා ගන්නවා. D ෆයිල් එකට කැමති රූප කෙනෙක් දීච ගන්න පුළුවන්. රූප D2 ගන්න පුළුවන්. එතන ඉන්න රූප D ගන්න. අපි තුමු ඉතින් රූප D3 දම්ම කියලා දැන් තියෙන්නේ කින්ට C ෆයිල් එක කොටු කර අදින්න හරි B ෆයිල් එක කොටු කර අදින්න. කින් නැද්ද කියලා මෙතන C7. හරි. එතකොට මම මෙතන ඉන්න රුක් දාලා දැන් අර කලින් අත රුක් අල්ලන්නේ නැහැ. කලින් අත රුක් C3 දාලා චෙක් කරු රුක් මෙතන රුක් පණිනවා. කින් පණිනවා. මෙතන ඉන්න ෆයිල් එක ready ෆයිල් එක ඉන්න අනිත් රුක් අල්ලලා මේකත් අර විදිහට මාරුම් මාරුට චෙක් කරන්නේ. කලින් මම ඔයාලට කියලා දීපු විදිහට රුක් C2 දාලා චෙක් කරනවා. දැන් මොකද වෙන්නේ? මෙතන C ෆයිල් එකේ කිසිම කොටුවකට කින්න පැමිණීමේ හැකියාවක් නැහැ. D ෆයිල් එකේ කිසිම කොටුවකට කින්න පැමිණීමේ හැකියාවක් නැහැ. කින්න අදින්න තියෙන්නේ B ෆයිල් එකේ කොටුවකට පමණයි. අපි දුමු කින්න නැද්ද කියලා B6. හරි. එතකොට අපි කරන්නේ දැන් මේ රුක් C2 වල ඉන්න රුක් B2 දාලා චෙක් කරමු. මොකද වෙන්නේ? අයි කින් පණිනු C ෆයිල් එකට ඉන්න අනිත් රුක් දාලා මෙතනින් B3 දාලා චෙක් කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් B ෆයිල් එකේ තියෙන කිසිම කොටුවකට කින්ට පැමිණීමේ හැකියාවකුත් නැහැ. C ෆයිල් එකේ තියෙන කිසිම කොටුවකට කින්ට පැමිණීමේ හැකියාවකුත් නැහැ. දැන් අපිට තියෙන කින්ට තම අවස්ථාවයි A ෆයිල් එකේ තියෙන කොටුවකට ගමන් කිරීමේ හැකියාව පමණයි. ඒක අපි දුන් කින් ගමන් කරගෙන මෙතෙන් කින් A6 ගමන් කරනවා. එතකොට අපි දැන් කරන්නේ දැන් මෙතන B3 වල නිරු A3 දාලා චෙක් කරන්න. එතකොට අයත් B ෆයිල් එකට කින් පණිනවා. ඒක කරගන්නේ මෙතන C2 වල නිරු A2 ගන්න චෙක් කරනවා. දැන් චෙක් මේට්. දැන් කින්න චෙක් එකක්වත් තියෙනවා. A ෆයිල් එකේ කොටු කර යන්නත් බෑ. B ෆයිල් එකේ කොටු කර ඉන්නත් බෑ. මෙතන ඉන්න රුක්ෙන් චෙක් කරනවා. දැන් චෙක් මේට්. හරි මෙහෙම තමයි ෆයිල් එකකට කින්න කොටු කරගෙන
චෙක් මේට් කරන්න රුක්ලා දෙන්න එකෙන් කලින් මම යාළුවන්ට කියලා දුන්නා කොහොමද රෑන්ක් එකට කරු කර කොටු කරගෙන චෙක් මේට් කරන්න කියලා කාරණාව. ඉතින් මම හිතනවා යාළුවෝ අවබෝධයක් ගන්න නැති කියලා මේක ටිකටම ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරද්දී ඕගොල්ලන්ට සමහර විට අමාරුත් දැන් අහුවෙයි. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට්ස් කරන්න. මම මේ ටික බලලා අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්. ඉතින් ඉදිකටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.